සුබ දවසක් ඔයාලා හැමෝටම අද ඔයාලා එකතු වෙලා ඉන්නේ SP Digit එකෙන් එන තවත් අලුත් වීඩියෝකට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් මෙන්න මේ විදිහට Zoom meeting එකට join වෙන අවස්ථාවකදී මෙන්න මේ display එකේ play වෙන වගේ connecting කියලා වැඩලා ගොඩක් වෙලා load වෙලා තිනවා ඔයාලටත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ connecting කියලා වැඩන error එක කොහොමද fix කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙදි කියලා දෙන්න යන්නේ. මේ වීඩියෝ එකෙදි මම කතා කරනවා කොහොමද computer එකේ මේක fix කරගන්නේ සහ ඒ වගේම phone එකෙන් fix කරගන්න පුළුවන් ක්‍රමත් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. හරි එහෙනම් අපි වැඩි කතා කරන්න නැතු යමු අද වීඩියෝ එකට. දවසක් ඔයාල හැම දිනකටම අද්වල කිතුලා ඉන්නේ SBDigit එතන ඉන්න තවත් අලුත් වීඩියෝ එකකට. මතක ගත්තෝ අපේ channel එක subscribe කරලා all notification on කරන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වගේ ඉස්සරහට දාන අලුත්ම වීඩියෝස් ගේන්න ගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් පල්ලෙත් රත්පඩ subscribe button එක click කරලා එයා පැත්තේ තියෙන bell button එක click කරලා all notification on කරන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ දාන අලුත්ම වීඩියෝස් ඔයාගාටම ගේන්න ගන්න පුළුවන්. ඒ වගේම මගේ WhatsApp group සහ Facebook group වල invite links පල්ලෙ description එකේ දාලා තියෙන අනිවාර්යෙන්ම ඔයාලා join වෙන්න අමතක කරන්න එපා. දැන් අපි මුලින්ම කතා කරන්න යන ක්‍රමය තමයි මුලින්ම ඔයාලා බලන්න ඕනේ ඔයාලගේ Zoom application එකේ තියෙන version එක මොකක්ද කියලා. ඒක බලන්න මම දැන් කියලා දෙන්නම් කොහොමද බලන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ Zoom application එක open කරගන්න. Zoom application එක open කරගත්තාම ඔයාලට මෙන්න මේ විදිහ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන දකුණු අත පැත්තේ යටම වෙන්න තියෙන settings option එක ඔයාලා ඉන්නේ කුඩ click කරන්න. හරි ඒකට click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන about කියලා option එකක් ලබා දීලා තියෙනවා. ඔයාලා ඉන්නේ කුඩ click කරන්න. හරි ඒකට ඔයාලට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙතනින් පළවෙනි option එකද දීලා තියෙන version කියලා ලබා දීලා තියෙනවා. ඔයාලා ඉන්නේ කුඩ click කරන්න. හරි ඒ කුඩ වලට ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාලගේ Zoom application එක ඔයාලා latest version එකට අප්ඩේට් කරලා නැහැ. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ හරහා පුළුවන් නම් මෙන්න මේ update now කියන බටන් එක උඩ ක්ලික් කරලා Zoom application එකේ latest version එකට අප්ඩේට් කරගන්න පුළුවන් වෙනවා. හරි මේක තමයි Zoom application එක අප්ඩේට් කරගන්න පුළුවන් වෙන තව එක ක්‍රමයක්. ඒ වගේම අපිට තවත් ක්‍රමයක් තියෙනවා. අපි එන වැඩි කතා කරන තු බලමු මොකක්ද ඒ ක්‍රමය කියලා. හරි ඒ ක්‍රමේ බලන්න අපිට මුලින්ම ප්ලේ ස්ටෝරේ යන්න වෙනවා. හරි මම දැන් මුලින්ම මගේ ෆෝන් එකේ ප්ලේ ස්ටෝරේ යනවා. ප්ලේ ස්ටෝරේ ගිහලා උඩ තියෙන සර්ච් බාර් එකේ මම Zoom කියලා ගහලා සර්ච් කරනවා. හරි Zoom කියලා සර්ච් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් තියෙනවා අප්ඩේට්ස් අන්ඉන්ස්ටෝල් කියලා බටන් එකක්. ඒ කියන්නේ ඔයාලට මෙතනින් අප්ඩේට් කියන එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලගේ ඇප්ලිකේෂන් එක තාමත් ඔය ලේටස්ට් වර්ෂන් එකට අප්ඩේට් කරලා නැහැ. එහෙනම් ඔයාලා දැම්ම මෙන්න මේ අප්ඩේට් කියන බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරගන්න. ඒ වගේම ඔයාලට මෙතනින් අන්ඉන්ස්ටෝල් සහ ඕපන් කියන බටන් දෙක නම් ලබා දෙලා තියෙනවා. ඔයාලා මේ වෙනකොටත් ඔයාලගේ Zoom ඇප්ලිකේෂන් එක ලේටස්ට් වර්ෂන් එකට අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් නම් මෙන්න මේ error එක මේ ක්‍රියාව මගිනුත් fix කරගන්න හැකියාවක් ලැබෙනවා. හරි එනම් මම හිතනවා මෙන්න මේ Zoom application එක update කරගන්න එක ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි එනම් අපි වැඩි කතා කරන්න තු යනවා අපේ ඊළඟ tricks එක මොකක්ද කියලා බලන්න. හරි අපි ඊළඟට යන tricks එක තමයි මෙන්න මේ Zoom එකේ තියෙනවා අපිට class වලට ගිහලා යම්කිසි data ප්‍රමාණයක් පිරීලා එන්නේ data click clear කරාම සමහරකට ඔයාලට මෙන්න මේ error එක fix කරගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ data ටික clear කරගන්නේ කියලා. ඒකට අපිට මුලින්ම settings වලට යන්න ඕනේ. හරි ඔයාලා settings වලට ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ interface සමහරකට ඔයාලගේ phone එකේ interface එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයාලා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ interface එක වෙනස් වුණොත් මම මේ කියන option අනිවාර්යයෙන්ම ඔයාගේ phone එකේ තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ phone එකේ app manager වලට යන්න ඕනේ. මගේ දැන් phone එකේ app manager තියෙන මෙන්න මේ more settings කියන option එක ඇතුලේ මම දැන් එන්නේ කොට click කරනවා. ඔයාලගේ අනිවාර්යෙන් phone එකේ settings වල කොහේ හරි තැනක මෙන්න මේ app manager කියන option එක බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මගේ app manager එක මෙතනින් තියෙන මම දැන් එන්නේ කොට click කරනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ phone එකේ install කරලා තියෙන සියලුම applications ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතනින් select කරගන්න ඕනේ ඔයාලගේ Zoom application එක ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේ තියෙන මගේ Zoom application එක. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා මෙන්න මේ Zoom application එක උඩ click කරන්න. හරි ඒක උඩ click කරලා පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකට යනවා. මේ interface එක ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා පළවෙනි option එක දීලා තියෙන storage කියලා ලබා දීලා තියෙනවා. ඔයාලා එන්නේ උඩ click කරන්න. හරි ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ මෙතන තියෙන clear data කියලා option එකක් ලබා දීලා තියෙනවා. ඔයාලා මෙන්න මේක උඩ ක්ලික් කරලා මෙන්න මේ Zoom application එකේ තියෙන data ටික clear කරගන්න.
හරි එතකොටත් පුළුවන් වෙනවා ඔයාලගේ මෙන්න මේ zoom application එකේ තියෙන array එක fix කරගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ වෙන දෙයක් තව මෙන්න මේ zoom application එකේ data ටික clear කරාම ඔයාලගේ zoom එකේ යම්කිසි ඔයාලා google account එකකින් log වෙලා හිටියන එක නෝල් gmail එකක් දීලා මේකට log වෙලා හිටියන නම් ආපහු ඒකේ තියෙන සිළුම data ටික අයින් වෙලා ඔයාලා ආපහු අලුතෙන් application install කරා වගේ වෙන ඔයාලට එතකොට ආපහු mail එකේ දීලා log වෙන්න නේද නමුත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට password එක log වෙන්න පුළුවන් නමුත් කී තියෙන දේ තමයි කලින් application එකට වඩා ඔයාලට යම්කිසි speed එකක් වගේද බලා ගන්න පුළුවන් වෙනවා හරියනම් මම හිතන ඔයාලට මෙන්න මේ zoom application එක data clear කරගන්න එක ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හරියනම් මම හිතනවා මම ඒ ගැන කතා කරපු දේවල් ගැන ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හරියනම් අපි වැඩි කතා කරන්නේ නැතුව යනවා අපි ඊළඟ tricks එක මොකක්ද කියලා බලන්න හරි ඊළඟට අපි කතා කරන්නේ ට්‍රික්ස් එක තමයි ඔයාලා ඔයාලගේ zoom application එකේ lesson එකට සම්බන්ධ වෙන්න කලින් ඔයාලා නොයෙකුත් applications ඔයාලා phone එකේ run කරන්න නැති උදාහරණයක් විදිහට කිව්වොත් youtube application එක chrome browser එක whatsapp application එක facebook application එක වගේ applications ඔයාලා use කරන්න නැති ඒව ඔයාලගේ phone එකේ ram එකේ නැවතත් run වෙවි තියෙනවා එතකොටත් ඔයාලගේ ram එකේ phone එකේ ram එකේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් වෙන මේ applications වලට ගන්න නිසා ඔයාලගේ zoom application එක හිර වෙන්න පොඩි ප්‍රවණතාවයක් තියෙනවා ඒ නිසා දැන් අපි වැඩි කතා නැතු බලමු කොහමද මෙන්න මේ ඔයාලගේ phone එකේ RAM එක clean කරගන්න කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඔයාලගේ phone එකේ මෙන්න මේවා ගිරි කැලි තුනක් තියෙන සමහරක්කට ඔයාලගේ phone එකේ මෙන්න මේ icon එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ icon එක උඩ click කරන්න. හරි click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඔයාලගේ phone එක ඔයාලා use කරපු සියලුම applications ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ සියලුම දේවල් ඔයාලා clean කරගන්න ඕනේ. ක්ලීන් කරගෙන ඔයාලා යම් නැවතත් ආපහු සුපුරුදු විදියට zoom application එක log වෙන්න. එතකොට පුළුවන් වෙන ඔයාලට සමහරක්කට මෙන්න මේ connecting කියන එක fix කරගන්න පුළුවන් වෙනවා. හරියනම් මං හිතරම් මෙන්න මේ RAM link එක ක්ලීන් කරගන්න එක ගැන ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරියනම් අපි වැඩි කතා කරන්න දු බලමු අපේ ඊළඟ tricks එක මොකක්ද කියලා. හරි එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ zoom application එකේ දෙන connecting කියන error එක fix කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඒ වගේ මතක් කරන්න ඕන විශේෂ දෙයක් තමයි මෙන්න මේකට අපිට මේ ක්‍රමයේ හරහා පුළුවන් වෙන ඔයාලගේ zoom application එකේ තියෙන ඕනම ප්‍රශ්නයක් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලගේ zoom application එකේ වීඩියෝ එකේ quality එකේ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි mic එකේ ප්‍රශ්නයක් තියෙනවා settings වල ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන් මේ ක්‍රමයේ හරහා ඒක fix කරගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් මම වැඩි කතා නැතුව බලමු කොහොමද ඒ වැඩේ කරගන්නේ කියලා. ඒකටත් අපිට මුලින්ම zoom application එක ඕපන් කරගන්න ඕනේ. අපි zoom application එක ඕපන් කරගමු. zoom application එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන නැවතත් මෙන්න මේ දකුණු අත පැත්තේ යටටම වෙන්න තියෙන settings option එක. ඔයාලා එන්නේ කොට click කරන්න. ඒක උඩ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙතනින් යටම option එක ලබා දෙලා තියෙන about කියලා. ඔයාලා එන්නේ කොට click කරන්න. ඒක උඩ ඔයාලට click කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන දෙවෙනි option එක ලබා දෙලා තියෙන report problem කියලා. ඔයාලා එන්නේ කොට click කරන්න. ඒකට ඔයාලට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මෙනු එකක් ලබා දීලා තියෙනවා. ඔයාලා මෙනු එකේ මෙන්න මේ ඔයාලගේ තියෙන ප්‍රශ්නේ මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ තියෙන zoom application එකේ වීඩියෝ එකේ quality එකේ ප්‍රශ්නද නැත්නම් phone එකේ settings සම්බන්ධ ප්‍රශ්න නැත්නම් chat එකේ සම්බන්ධ ප්‍රශ්න නැත්නම් ඒ වගේ අදාළ ප්‍රශ්න ඔයාලා මෙතනින් සිලෙක්ට් කරන්න. එහෙනම් ඔයාලගේ මෙන්න මෙතනින් ඔයාලට අදාළ ප්‍රශ්න නැත්නම් ඒ කියන්නේ ඔයාලා මෙතනින් නැති වෙන option එක ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් යටම option එක ලබා දෙන others කියලා option එක ලබා දීලා තියෙනවා. මම දැන් එන්නේ කොට click කරලා මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න click කරාම මේක select වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ next කියන button එක උඩ click කරන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ විදිහට next දුන්නා මෙන්න මේ වගේ අලුත් interface එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මෙතනින් type bar එකක් තියෙනවා. මෙතන කරන්න ඕනේ ඔයාලගේ zoom එකේ තියෙන ප්‍රශ්නේ ඔයාලා මෙන්න මෙතනින් english වලින් type කරන්න තියෙන්නේ. ඔයාලා මෙතනින් ඔයාලගේ zoom application එකේ තියෙන අදාළ ප්‍රශ්න මෙතන ඉංග්‍රීසි වලින් ටයිප් කරලා ඔයාලට පුළුවන් නම් මෙන්න මේ සෙන්ඩ් කියන බටන් එක හරහා ඒක zoom company එකට මේක දන්වන්න පුළුවන් වෙනවා. එතකොට පුළුවන් වෙනවා ඔයාලට zoom company එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ error එක fix කරගන්න හැකියාවක් ලැබෙනවා. හරි එහෙනම් මම හිතනවා මෙන්න මේ ක්‍රම සියල්ල ගැනම ඔයාලට පුළුල් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි එහෙනම් මම මේ වීඩියෝ එක ඉතන ඔයාලා මෙන්න මේ ෆෝන් යූස් කරන ඇයට කොහොමද මෙන්න මේක හදාගන්නේ කියලා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි දැන් කතා කරොත් කොහොමද මෙන්න මේ කම්පියුටර් එකේ මෙන්න මේ error එකවත් fix කරගන්න පුළුවන් ක්‍රම ගැන කතා කරොත් ඔයාලා මතක ඇති මම කලින් කතා කරා කොහොමද zoom application එක update කරගන්නේ කියලා. මේ විදිහටම පුළුවන් වෙන ඔයාලගේ zoom application එක කම්පියුටර් එකේ තියෙන zoom application එකත් update කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට ඊළඟට කතා කරොත් ඔයාලා මෙන්න මේ zoom application එකේ data ටිකත් ඔයාලට කම්පියුටර් එකේ clear කරගන්න පුළුවන් වෙනවා.
ඒ විදිහට මෙන්න මේ කතා කරපු සිස්ටම් හරහා ක්‍රම හරහා පුළුවන් වෙන ඔයාලගේ Zoom එකේ මෙන්න මේ කනෙක්ටින් කියන එරර්ස් සහ වෙනත් එරර්ස් වලට මේ හරහා මග හරවා ගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් මම හිතනවා ඔයාලට මෙන්න මේ ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ පිළිබඳව තවත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. ඒක මේ වීඩියෝ නොදන්නා වුණත් බාන ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒක මේ Facebook group සහ WhatsApp group වල invite list පල්ලේ description එකේ කමෙන්ට් සෙක්ෂන් වල දාන්න අනිවාර්යෙන්ම join වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ දාන අලුත් වීඩියෝස් උත්සාහ ගාවටම ගෙන ගන්න අනිවාර්යෙන් පල්ලේ දරාත බට subscribe button එක click කරලා එහා පැත්තේ bell button එක click කරලා all notification on කරන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ දාන අලුත් වීඩියෝස් උත්සාහ ගාවටම ගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලා සුබ දවසක්.